वसंत काले किम ओब मित नो आवे किम्हान ए गिलंदी कन्नी निवेदनावे निहिरति वसंत काले। ඒ ගීතය ගැන කියන්න ඔබ ලක්ෂ්මණයි. ඔව්. ඒ ගීතය ගායනා කළේ ෂෙල්ටන් පෙරරාශුනි. රචනය කළේ ප්‍රේම කීර්ති අල්ලිස් මහත්මයා. මට මිහිරති වසන්ත කාලය කියනකොට මතක් වුණා එක කාලයක්. ඒ කාලේ තමයි 98 අවුරුද්දේ. මම ආවා සුදර්ශී නාට්‍ය පාඨමාලාවට. मंगल सेना नायक तमें मंगमी लवेल्ला नुगगहायट पेय दिखाकनी दवसम वर्कशॉप के लगे बुत्तेन लक्ष्मण नाई मट एक पारटम सिहिवेन्नि अर दयानंद गुणवर्धन शूरीन मुखद दयानंद गुणवर्धन शूरीन अवृद्ध एकुलहक्म सुदर्शी लेखम विला हिटिया मम अदे तनतुर दराने सुदर्शी सिंगल संस्कृति आयतने एतुमाव මට වයස අවුරුදු 19 දී මට කවුද කෙනෙක් කියලා උඹට රංගපාන්න ආසනම් එයා ගාවට යන්න ගිහිල්ලා එයාගෙන් අහගන්න මේ මොකද මම පත්තරේ දැක්කා සරසවි පත්තරේ දැන්වීමක් මේ අනේ අබිලික් කියලා නාට්‍යයක් කරන සුදර්ශී ඒකට රංගපාන්න නළු නිලිය ගන්නයි කියලා තෝරනවා කියලා. ඉතින් මම සුමානෙක් විතර පහුවිලා කොහොමද ගියේ තුමා හම්බෙන්න ගියා බෞද්ධ මහා සම්මේලනේ එතුමාට වෙනම කාමරයක් තිබ්බා ඒ දවස්වල. මාව දැකලා මං හිතන්නේ අර ළමා නාට්‍ය පතිරාජයන් හරහා टेलीनाट्यु संबंध इतनी चित्रपट संबंध आयुर्वेदिक पास महावेदिक दवसा पतिराज महाचार्य दिरीवीर शरचंद्र हे जीवित जीवित कथा वार्ता में चित्रपट कदन एक निष्पादन कलमना कर मटवेड कर सिद्ध मम महाचार्य शरचंद्र हे गेदरटे अद्दि गेदर थी हतर पश्चर्यट मेड दवस्तुना कवि शूट कर එතකොට මේ ප්‍රතාපවත් මිනිහා එනවා අර පඩිපෙළ නැගගෙන උඩට ඒ දානන්ද ගුණවර්ධන කියන්නේ මම ඒක ඒ හරිම ඒ කියන්නේ නිකන් පා වෙනවා වගේ තමයි නිකන් ගුම් 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 ගාලාම ඇවිල්ලා මොමගේ දෙවලු සමහරවිට මතක් වුණත් දන්නේ මේ ඒ කියන්නේ ඒ තරම් ඒ කියන්නේ ඒක නිකන් අන්තිමට ඒ කියන්නේ එතුමා එතුමාගේ ඒ කියන්නේ ශස්ත්‍රීයකම කාලේ සුදර්ශී ඒ කාලේ තිබිච්ච ඒ කියන්නේ මුළු නාට්‍ය අපේ अभी वंश कथावे सुदर्शी अमृतकर मुखद सुदर्शी उबुतुमा मत कला गजमन पुवत हेदुने सुदर्शी गुणदास අනේ සමාවෙන්න අපි පොඩ්ඩක් රඳවගෙන හිටියට ඔබතුමාව හරි හරි අයිබෝන් අයිබෝන් ඔව් හරි හරි වදිනවා මම කටුවල හරි 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 මාතේ මම අපේ ඔබේ අපේ හිතවත් මාතේ තමයි ලක්ෂණ නිදෙස් මාත්‍යා ඔව් මම කාලයක් ඉති අපි වැඩ කරලා කරදැසන් තාවේ ආ මම පොඩ්ඩක් කතා කරමුද මාත්‍යාද ඔව් කියන්න කවුද යාගේ නම ගුණදාස ඉතින් වාත්‍යා ඔව් කියන්න අපි එලකලා මතකද මේ 77 වගේ ඉඳලම ඔව් එක් ගුණදාස ආ හැ ගුණදාස මම ගුණදාස මං හිතන්නේ ආ පල්ප් මිල් එකේ ආ රයිට් මම හිටියේ රසායන ප්‍රතිසංවේදන අංශේ ඒ කියන්නේ කිමිකල් රිකවරි සෙක්ෂන් එකේ 976 ඉඳලා 977 UMP ආණ්ඩුව ආවම මම වස් කරා මට මතකයි ඊට පස්සේ මම 98 ආයි රස්සාවට ආවා එමිලි පිටි කඩදාසි ගම්මලේ
मट मे मुकुद हिंगे सेवे अकाउंट कर अणुटे आयुत्म मट मगे मगे विश्वविद्यालय तम मेत्वश कड़दासी कम मुखद एक दास अटसिया किटिया मगे वृत्ति समिति मुखद मम तुंदास्कार किटिया वारिक अनुयाम कम करु मंगी विशाल सटन कर मत मतक मट हिदेन भूमि सूति कथागल मतक अतीत यथवश मैं सतोष गुरुदास सहोदर मंगिता मे मे अभी मगिता के वेगर सामने अरे सतोष लंका हेमतन के आप पीरसा वेक मगे वृत्ति समिति वृत्ति प्रश्न का मैं कथा कर व्यापनी आयद मडकालपुरी आयद हमबंदोट आयद कोलंबा आयद अनुराधपुर मुल रटे मेहिट मिनसु कथा कर विधीन मगन गतनी एक नूर कला हमबंदोट कथा कर विधि ओण तनक नूर हम तनम नूर कला अनुराधपुरी नूर विनाई बलपीटो तव विधि अगे हेमो मेतन वेड कर मट मगे विश्वविद्यालय के कद कथा कर भूमि स्तुति स्तुति
මේ මිරයේ මේ මේ ප්‍රේමසිරි කේමදාසයන් තමයි සංගීතවත් කරේ මේ කේමදාස මාස්ටර්ට මේ සමහර අවස්ථාවලදී විවිධ චෝදනා එනවානේ මාස්ටර් ඔය ලලල බ්ලබ් ලබ් ගාන විතරයි මේ අපේ ජන සංගීතයේ තියෙනයි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න නැද්ද කියලා මාස්ටර් සද්ද නොකර ඉඳලා වැඩෙන් තමයි පෙන්වන්නේ මොකද්ද කියලා දැන් ඒ කාලේනට ජන සංගීතය කියන දේ මේ තරම්වත් දියුණු වෙලා තිබ්බේ නැහැ. හැබැයි මාස්ටර්ට කනට ඇහෙන ගීත ටිකක් තිබ්බනේ. ඔය දැන් පෙරහැර එහෙම යනකොට ලී කෙලි දෙකක් අරගෙන කියනවනේ. එක පාන් දුරෙන් ලී සයන් තපාගෙන එක උස ඇටි සන්නේ මෙත් තෝරාගෙන. ඔබ කිව්වහම ඕක තමයි අරගෙන මේ සංගීතයට යොදාගත්තේ අපේ අමරදේව මාස්ටර් සහ අපේ නන්දාමාලි මහත්මිය ගායනා කරේ මට මතකෙයි දිහට කිංස්ලි දිසානායක මහත්මයා තමයි පද රචනා කරේ බොහොම වටිනවා මම මේ මං කල්පනා කරේ දැන් අපි ඔබට කිසි කෙනෙකුට අපි කිව්වේ නැ මේ ගීතය ගයන්න මේ ගීතය ගයන්න කියලා මෙතනට එනකොට ඔබ අරගෙන එන ගීත ඔබගෙන අපිට විවරණයක් කරනවා ඔබ වින්ද රසය ඔබ තව කෙනෙකුට දෙන්න කැමති රසය මොකද්ද කියන එක ගැන හොඳම උදාහරණ තමයි ඔබ අරන් ඉන්නේ ඒක හරි අපූර්වයි අපේ ප්‍රවීණ හැටියට අපි හිස නම ආචාර කරන මේ සංගීතයෙන් අපිට වඩා ඉහළ තැනක ඉන්න කෙනෙක් නේ ඉතින් හිස නම ආචාර කරනවා මේ රසය තමයි අපි නැවත බෙදන්න ඕන අර සින්දු කියන මං හැම වෙලාවකම බලන් ඉන්නවා හැමෝම තොල් මතුරනවා හැමෝටම මේ සින්දු පාඩම් කවුරු හරි පාඩම් ඉල්ලලා ඉස්කෝලේ මේ සින්දුව පාඩම් කරන් ආවේ නැත්තම් ගානවා කියලා නෑ ඒ දැනුණු රසය ඒ වින්ද රසය තමයි අදටත් මතක් කර කර සතුටු වෙන්නේ තව දෙයක් මේ මතක් වෙන්නේ අපිට මතක් වෙන්නේ අනිත් එක තමයි මම ඕන මේ ඔට්ටුවක් අල්ලනවා ඕන තරුණ පිරිසක් යන්න කියන්නේ ට්‍රිප් එක ඒ උන්ගේ දශක විතරක් කියාගෙන යන්න කියන්නේ නැහැ මේ දශකවල ගීතක් කියන අනිත් කාරණාව තමයි ඔබතුමිය ඇහැල මලින්ගස් පිල්ල ගීතය ගායනා කරනකොට අනේ දෙයනේ අදත් දරුවෝ ටික විභාගේ අපි තින් පාසල් අධ්‍යාපනයේ තුලත් දරුවන්ට උගන්වන හින්දා අපි දන්නවා විභාගේ ගොඩ යන්න මොකක්ම ගීතයක් පාඩන්න නැති වුණොත් ඇහැල මලින්ගස් පිල්ල කියලා ලකුණු ටික අරගන්නවා ඒක මන් දන්නේ අපිත් කියන දරුවන්ට මතකද මේක මේ නාට්‍ය මේක මතකද නෑ එහෙනම් ඇහැල මලින්ගස් පිරිලා ආව දන්නවා ගායනා කරන මේක එහෙම කියලා තමයි ඒ කියන්නේ හරි ආසාවෙන් ඉඳිනවා ඒක මන් දන්නේ මොන හේතුවක්ද කියලා තව කාරණාවක් මේ ගීතයක් ජනප්‍රිය වෙන්න නම් ගීතයක් ආදරණීයව මතක හිටින්න නම් ඒ රචනය හොඳට වෙන්න ඕන තනුව හොඳට වෙන්න ඕන ගැයීම හොඳට වෙන්න ඕන ඒ තුනම එකතු වුණොත් විතරයි एक चर रहा वे इन साब तुम गे हंडा बोम आकर्षण ही बस दें अब उत्साह नव तो संरक्षण करण सह होया गए अभी एक आशीर्वाद कर आशीर्वाद करें बलापुर नव तभी अपे काम कोई हरी मतु नोन की अपेक्षा शांतला प्रहसने गिनियन ये प्रहसने अतुले मे दुखींदन मेन सुंगे सतुट एक लोक वेड़ा निकलेश वेड़ी